ಶುಭ ಉದಯಸನಕ್ ಮಗೇ ಆದರಣೀಯ ಸಹೋದರ ಸಹೋದರಿಯನಿ ಮೇ ಅಲಂಕಾರ ಉದಯಸನ ಒಬಟ ಯೇಸುಸ್ ಕ್ರಿಸ್ತಸ್ ವಹನ್ಸೇಗೆ ಬಲವಂತ ನಾಮೆನ್ ಆಚಾರ ಕರಮಿ ಅದ ಉದಯಸನ ದಿವ್ಯನ್ ವಹನ್ಸೇಗೆ ವಾಚನೆ ಅಪರ ನಿಕ್ಮಯಾಮ ಪೊತೇ ತುಂಬಿನಿ ಪರಿಚ್ಛೇದೆ ಫಲವಿನಿ ಪದೇಂ ಸಂಧಾನ್ ಕರಾನ್ನೇ ಮೇಯಿ ಮೋಸಸ್ ವನಾಹಿ ತಮಾಗೆ ಮಾಮಾವು ಮೀದಿಯಾನ್ಹಿ ಪೂಜಕವು ಯತ್ರೋಗೆ ಎಲು ಬ್ಯಾಟಲು ರಲ ಬಲಾಗಾನಿಮಿನ್ ಸಿಟಿಯೇಯ ಓಹು ಎಲು ಬ್ಯಾಟಲು ರಲ ವನಾಂತರೆ ಎಹಾ ಪ್ಯಾತ್ತಟ ಗೆನಗೊಸ್ ದೇವಿಯನ್ ವಹನ್ಸೆಗೆ ಕಾಂದಟ ಎನಂ ಹೊರೆಬ್ಡ ಪೆಮಿಯೇಯ ಒಬ ದೇವಿಯನ್ ವಹನ್ಸೆ ಕೆರೆಹಿ ಬಲಾ ಸಿಟಿನ ಕೊಟ ಮಹನ್ಸಿ ವೆನವದ ಒಬ ಯನ ಗಮನಟ කෙනෙක් හරස් වුණොත් ඔබට කේන්ති යනවාද ඔබට ඇදහිල්ලෙන් අන්තිම දක්වා මේ ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්ද හැල හැපි අභියෝග ඔබගේ ජීවිතයට ආවම නැත්තම් ඔබගේ රැකියාව අහිමි වුණාම ඔබ අමාරු කාලයකට මුහුණ දෙනකොට ඔබගේ පවුලේ ප්‍රශ්න තිබෙනකොට ලෙඩ රෝග වලට මුහුණ දෙනකොට එහෙමත් නැත්නම් ඔබ ප්‍රේම කරන කෙනෙකුට අමාරුවක් වෙනකොට යේසුස් වහන්සේව ඒ තුලිනුත් විශ්වාස කරන්න පුළුවන්. මම මුණ ගැහෙන බොහෝ දෙනෙක්ගේ පොදු අඩුපාඩුව තමයි ඉවසීම. දයබර සහෝදර සහෝදරියනි ඉවසීම කියන දේ එක පාරට එන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඉවසීම ක්‍රියාවලිය තුලින් තමයි ගොඩනැගෙන්නේ. අද උදෑසන අපි කියවන මේ පදයේ දකිනවා මෝසස් කොපමණ යටහත්ද කියලා. පාරාවෝගේ අපිමුකේ ඒ කියන්නේ ඊජිප්තු දේශයේ රජතුමාගේ රජමාලිගාවේ හැසිරුණු මේ මෝසස් අන්තිමට तमंगे मामांडिगे एलु बैटलु रैल बलागान न थरम यटहातुना दायबर सहोदर सहोदरियनी औरदु हातलियाक्म देवियन वहन से मोसस व पुहुनु करा ए औरदु हातलियाक्म मोसस पीडावट मुहुन दुन्ना येसुस क्रिस्तुस वहन से तुल जीवत वेन हैम कितनु एक्टम पीडने वैदगात ඒ පීඩණයට පරමාර්ථයක් තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේව දන්නේ නැති හැමෝම පීඩාවට මුහුණ දෙන්නේ කිසිම පරමාර්ථයක් නැතුව. ඒගොල්ලන්ගේ ජීවිතේ වේදනාව, කම්කටොළුව නිෂ්ඵලයි. නමුත් දෙවියන් වහන්සේ තුල විශ්වාසවන්තව මැඩ පැවැත්වෙන හැම කෙනෙකුටම පීඩාව බොහෝම වැදගත් මේ පීඩාව ඒගොල්ලන්ව උසස් ස්ථානයකට ගෙනියනවා ඒගොල්ලන්ගේ ජීවිතේට පීඩාව ඇත්තටම ලොකු ආශිර්වාදයක් එනම් පීඩාවත් ඉවසීමත් අතරේ තිබෙන සම්බන්ධතාවය කුමක්ද පීඩාව තුලින් අපි ඉවසීම වර්ධනය කරගන්නවා දයාබර සහෝදර සහෝදරියනි ඔබගේ ජීවිතේ හැම දෙයක්ම යහපතට තිබෙනකොට ඔබට දෙවියන් වහන්සේ තුල යැපෙන්න අවශ්‍ය නැහැ. උන් වහන්සේව විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ඔබට ආශිර්වාද දවස්පතා වැඩි වෙනකොට ඔබ උන් වහන්සේව සොයන්න උනන්දු වෙන්නේ නැහැ. එනම් ඉවසීම කියන්නේ අමාරු කාලවලදීත් අභියෝග තිබෙන මොහොතේ අන්තිම දක්වා මැඩ පැවැත්වීමයි හැම ක්‍රීඩකෙක් ගාවම තිබෙන ගුණාංගයයි ඒගොල්ලෝ පුහුණු වෙන්නේ අදට වඩා හෙට ඒගොල්ලන්ගේ ශක්තිය වැඩි දියුණු කරගන්නයි අපේ ජීවිතේ පීඩාව වැඩි වෙන්න මැඩ පැවැත්වෙන්න තියෙන ශක්තියත් දවසින් දවස වැඩි දියුණු වෙනවා दायाबर सहोदर सहोदरियनी
පීඩාවක් කියන්නේ දෙවියන් වහන්සේව ගැඹුරෙන් අධ්‍යයනය කරලා විශ්වාසෙ වැඩි දියුණු කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්. අවුරුදු 40ක්ම මෝසස්ගේ චරිතය වෙනස් වුණා. අන්තිමට දෙවියන් වහන්සේම ඔහුව ඉවසිලිවන්ත කමින් ක්‍රියා කරන පුද්ගලයෙක් හැටියට හැඳුන්වුවා. අද පටන් අපි මුහුණ දෙන හැම දෙයක්ම නිෂ්පල නෑ කියන එක හරියට හඳුනගෙන සතුටෙන් පීඩාව බාර අරගෙන ඉදිරියටම යමු. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි, දවස්පතා මා තුල ඔබ ඉවසිලිවන්තකම වැඩි දියුණු කරනවා කියන එක ගැන මට නිසැකයි. දවස්පතා මම මුහුණ දෙන දේ තුලින් අන් අයට ආශිර්වාදයක් වෙන ලෙස මාව ගොඩනගන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමෙන් ආමෙන්. ශලෝම්. මරණාතා.